ජීවමානු යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමින් අද දවසේ මා ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාදානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා ආමෙන්. අපි දේවාකර හැරමු යසායා 6 පරිච්ඡේදයේ 8 පදේ. එවිට මම කවරෙකු යවම්ද අපුදිසා යන්නේ කවුදෑ කියන්නාව ස්වාමින් වහන්සේගේ හඬ මට ඇසුනේය. මමද මෙන්න මම මේය මහා යැව්ව මැලවයි කීමි. ආමෙන්. ප්‍රමෝන්තින අපි මට මාත්‍රක් කොදා ගැනමු. යසායාට ඇසුණු ස්වාමින් වහන්සේගේ හඬ. යසායාට ඇසුණු ස්වාමින් වහන්සේගේ හඬ. ප්‍රමෝන්තින අපි මේ සිදීම දන්නවා. යසායා දේව මන්දිරට ගියා. ඔහු සුපුරුදු ලෙස දෙවියන් වහන්සේගේ අභිමුඛේ යාඥා කරන පිණිස උන්වහන්සේ වැඳ නමස්කාර කරන පිණිස දේව මන්දිරට ගියා. ඔහු තරුණයෙක්. තබෝ අය දේව මන්දිරේ සිටින්න ඇති. ඔහු විතරක් නෙවෙයි තබෝ අය ඉන්න ඇති. නමුත් ඔහු යද්දී ඔහු දකින්නව ඔහු ගියාම ඔහුට දකින්න දර්ශනය තමයි දෙවියන් වහන්සේගේ වස්ත්‍රයේ මුළු දේව මන්දිරෙම වැසී තිබෙන ආකාරයේ දේව මහිමය තිබෙන ආකාරයේ ඔහු දැක්කා. දැන් මේක කල්පනා කරමින් ඔහු දේව අභිමුඛයේ සිටින විට ඔහුට ස්වාමින් වහන්සේගේ හඬක් ඇසෙනවා. මොකද්ද හඬ? අපෝදිසා යන්නේ කවුදයි කියනවා ස්වාමින් වහන්සේ හඬ මට ඇසුනේය. ස්වාමින් වහන්සේගේ හඬ ඔහුට ඇසෙනවා. දැන් මේක ඉතාම වැදගත්. දෙවියන් වහන්සේගේ දරුවන් අපිට තේරුම් ගැනීමට සහ ඉගෙන ගැනීමට ස්වාමින් වහන්සේගේ හඬ ඇසෙන සීමාව තුළ අපි සිටීම. අද අපි හිතමු උදාහරණයක් ඇටියට සමහර දෙමාපියෝ දරුවන්ට කතා කරනවා. ඒ දරුවෝ උන්වහන්සේ දෙමාපියන්ගේ හඬ ඇසෙන සීමා සමහරට නැහැ. ටිකක් ඈතට ගිහිල්ලා ඇති. ඉතින් ඇහෙන්නේ නැහැ. ඒක එක පැත්තක්. තවත් වෙලාවක දෙමාපියෝගේ හඬ ඇසෙන සීමාව සිටිනවා. හැබැයි ඒ හඬ ඔවුන්ට හරියට එන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් වෙනත් දෙයකට ගොදුරු වෙලා එක්ක ෆෝන් එකත් එක්ක එක මොන හරි දෙයක් එක්ක ඔවු ඒකට ගොදුරු වෙලා ඒ දෙස බලාගෙන සිටින අර හඬ එච්චර තදින් ඇහිමක් ඇසීමක් ඇති වෙන්නේ නැහැ. ඒකට කියන නොසලකිල්ල කියලා. නැත්තම් ඇසුණත් නැසුණා වගේ ඉන්න අයත් ඉන්නවා. දැන් යසායාට උන්වහන්සේගේ හඬ ඇහෙනකොට එතන තවත් මිනිස්සු හිටියානේ. හැබැයි ඒ අයට මේ හඬ ඇහිලා නැහැ. ඇහුනේ යසායාට. දැන් දේවස්ථානකට ඔබ එන විට බොහෝ දේවර්ණාංශිකේ සිනක දේවස්ථානයේ සිටිනවනේ. සමහර විට දේවස්ථාන තුලදී ඔබට උන්වහන්සේකට පැහැදිලි ඇසෙන්න පුළුවන්. හැබැයි ඒ හඬ අන්නයට ඇසෙන්න නොඇසෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන අපි කලබල වෙන්න ඕන කමක් නැහැ. මට ඉතර දැස්සුනේ කියලා කලබලෙන්ට විතර නැහැ. මොකද යසායා මෙතන කලබලුනේ නැහැ. යසායාට හඬ ඇසුනාම මොකක්ද ඒ හඬ? ඒ හඬේ තේරුම, ඒ හඬෙන් ඇහෙන්නේ මොකද්ද? අපෝදිසා යන්නේ කවුද? දැන් ඒ හඬෙන් ප්‍රශ්නයක් නෑන්නේ. අපෝදිසා යන්නේ කවුද? තොර ත්‍රිත්වයේ දෙවනාසිකේ හඬ යසායා තේරුම් ගත්තා. මේ දෙවනාසිකේ හඬයි කියලා. තොර යසායාට ප්‍රශ්නයක් අහන්න පුළුවන් නේ. කොහටද? කොහෙද? මොනවටද? ඔයගේ ප්‍රශ්න අහන්න පුළුවන් නේ. හැබැයි යසායා කිසිම ප්‍රශ්නයක් ඇහුවේ නෑ. මේක ඉතා වැදගත්. ස්වාමීන් වහන්සේගේ හඬ ඔබට ඇහෙනකොට කිසිම විටක ප්‍රශ්නයක් අහන්න හදන්න එපා. ඒක මේ දෙවියන් වහන්සේ කැමති නොවන දෙයක්. දෙවියන් වහන්සේක එහෙම ඔබගෙන් මගෙන් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට දෙවියන් වහන්සේ ගන්න හැයන එකට යසායා ප්‍රතිචාරයක් දැක්වූ ආකාරයෙන් ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන් නම් ඒක තමයි යහපත්. යසායා පැහැදිලි හරි ප්‍රතිචාරයක් දක්වනවා. ඒ ප්‍රතිචාරය තමයි උන්වහන්සේ කැමති වෙන්නේ. දැන් අපි දකිනවා කුඩා සාමයට කතා කරද්දී සාමය කියන ඔබගේ මේක අසාචිකරණ සිටින කතා කරන උන්වහන්සේ කතා කරනවා. උන්වහන්සේගේ සෙනකට ධර්මන්ට කතා කරන හැම තිස්සෙම. හැබැයි මේ හඬ තේරෙන්නේ නැහැ සමහර අයට. මේ දෙවියන්සේ තමයි කතා කරන්නේ කියලා. ඒ වෙනුවට ඒවන්ට එක එක හඬවල් සමහරට ඇහෙනවා වෙන්න පුළුවන්. යක්ෂයාගේ හඬ, මනුෂ්‍යයාගේ හඬ, එක එකලාගේ හඬ, තමාගේ හඬ මේ මැසන වෙන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේ කතා කරනකොට ඔබ ආත්මික දරුවෙක් නම්, ඔබ දෙවියන් වහන්සේගේ හඬට සංවේදී වුණව කෙනෙක් නම් ඔබට ඒ හඬ ඇසෙන පමණක් නෙවෙයි මේ දෙවියන් වහන්සේ තමයි කතා කරන්නේ කියලා
ඔබට එතනදී යම්කිසි පැහැදීමක් ඇති වෙනවා. ඔබට එතන තේරුම් ගන්න පුළුවන් මේ දෙවන තමයි මට මේ කතා කරන්නේ කියලා. එවිට ඔබට පැකිලීමකින් තොරව ඒකට ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්කමක් ලැබෙනවා. හඬ තේරුම් ගැනීම සහ ඒ හඬ හඳුනා ගැනීම ඉතාම වැදගත්. එතකොට යසායා තේරුම් ගත්තා, ඒ වගේම අවබෝධ කරගත්තා මේ කතා කරන ස්වාමීන් වහන්සේ. ඔහුට ප්‍රශ්නයක් අහන්න පුළුවන්කම තිබෙද්දිත් ඔහු ප්‍රශ්නයක් අහන්නේ නැහැ. එතකොට ඔහු අහනවා, ඔහු උත්තර දෙනවා, මම මෙහි සිටිනවා, මම මෙහි සිටිනවා, මමද මෙන්න මම මෙහිය, මා යැව්ව මැනව. බලන්ට මේ තරුණ යසායාගේ තිබුණා ප්‍රතිචාරය. හඬ ඇහුණා අපෝදිසක් යන්නේ කවුද කියලා, කොහෙද, මොනවටද, ඒ මුකුත් ප්‍රශ්න අහන්නේ නැතුව ඔහු කියලා මෙන්න මම ඉන්නවා, මාව යවන්න. ඔබ වහන්සේ ඕන තැනකට ඕන වැඩකට මාව යවන්න. ඒක නේද මේක තේරුම? ඒතර ප්‍රශ්නයක් අහන්න නැතුව කීකුරුණා කියන්නේ ඒක තමයි. මෙන්න මම ඉන්න, මාව යවන්න. අද දවසේ දෙවියන් වහන්සේට අවශ්‍යයි උන්වහන්සේ හඬ තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒ හඳුනාගත්තව කෙනා ප්‍රශ්නයක් අහන්න නැතුව යසායා දෙවියන් වහන්සේට කීකුරුණාසේ කීකුරු වෙන කෙනෙක් ඉන්නවද? එයාව දෙවියන් වහන්සේ කැමති තැනකට කැමති වැඩකට යොමු කරන්නට සමනාසේ ආසාවෙන් බලා සිටිනවා. අද ඔබ මේ හඬට සවන් දෙනවාද? උන්වහන්සේගේ හඬට සවන් දෙනවාද? ඔබට පුළුවන්ද කියන ස්වාමිනී මම ඉන්නවා, මාව යවන්න. එමුණත ඔබට කියන්න පුළුවන්කම තිබුණද ස්වාමිනී මම ලෑස්ති ඔබ කියන ඕනම දෙයක් කරන්න. ඔබට එමුණතන් කියන්න පුළුවන්කම තිබුණද ස්වාමිනී මම මගේ ජීවිතේ ඔබට කැප කරනවා, ඔබ වහන්සේ කියන දෙයට මම යටහතෙන්න කැමති. ඔබට මොනවද කියන්න පුළුවන්ද දවසේදී? දෙවියන් වහන්සේගේ හඬ ඔබට කතා කරන විට මේ හඬ තේරුම් ගැනීම සහ අවබෝධ කර ගැනීමත් හඬ හඳුනා ගැනීමත් කරුණටගෙන ඔබට පුළුවන්කමක් තිබෙන සැබින්ම දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය කැටියට මේ පොළොවේ ජීවත් වන්නට. අද බොහෝ දෙවිදරු ඉන්නවා දෙවර්ණාංශිකේ දරුවෝ කියලා ඔවුන්ට ජීවත් වෙන්න පුළංකමක් නැහැ. මොකද දෙවර්ණාංශිකේ හඬට අවනත නොවි, කීකුරු නොවි, ඔවුන් තම තමන්ගේම මාර්ග වල යන සෙනගක් තමයි අපිට බොහෝ අවස්ථාවල බොහෝ විට අපිට දකින්න පුළංකමක් ලැබෙන්නේ. ඒ නිසා බොහෝ සභාවන්ගලත් මේ තත්ත්වය තිබෙනවා. බොහෝ අය තම තමන් ටෝල්තිතම ඇසිරිය තම තමන් ටෝල් කරන මාර්ග වල ගමන් කරනවා. නමුත් යසායා කියන මම ඉන්නවා, මාව යවන්න. ප්‍රේමන්තනි යසායා දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස බලවන්ත දිවසෝරිය බල පත් වෙන ආකාරය අපට පේනවාද? දෙවියන් වහන්සේ ඕන ඔබව ඉන්න තැන ඔසවා තබන්න, ඔබ බලවත් ආකාරයෙන් උන්වහන්සේගේ හස්තේ ආයුධයක් ලෙස පාවිච්චි කරන්න. හැබැයි ඔබ දෙවියන්ගේ හඬ අවබෝධ කරගෙන තේරුම් අරගෙන හඳුනාගත්තොත් මේ දෙවියන්ස තමයි කතා කරන්න කියලා ඔබ ඒ මොහොතේදී ප්‍රශ්නයක් නොකර ඔබ කීකරු වෙනවා නම් යසායාව දෙවියන් වහන්සේ දිවසෝරිය කළා වාගේ ඔබවත් දෙවියන් වහන්සේගේ හස්තේ බලවත් ආයුධයක් කරන්ටත් උන්වහන්සේට අවශ්‍ය වැඩේ ඔබතුලින් කරන්ටත් උන්වහන්සේගේ අනුග්‍රහය ආත්මේ අනිවාර්යයෙන්ම ඔබ කරේ උන්වහන්සේ තමන්ට යනවා. ආමෙන්. අපි ආඥා කරමු. ප්‍රේමන්ත දෙවියන් මුතුන් වචන සාස්ත්‍ය කරමු. යසායා ඔබගේ හඬට කීකරුණාස්සේම ස්වාමීන් අපි එක එකනට ඔබගේ හඬට කීකරුණි ප්‍රතිබහන්තු ප්‍රකාර කළ මැනව මිලනේ සංසිතුන් නාමෙන්. ආමෙන්.